මේ තවත් ප්‍රශ්නයක් තියෙනවා මේ જાතිය මේක. ගෙදර ඉන්න මේ දරුවන්ගේ ඇදෙන්නා වූ සැලපරස ගති. ප්‍රශ්න ඇති වෙන හැටි. මේ වගේ දේවල් ගැන ඉතින් කියනකොට කරන්න දෙයක් නැහැ දැන්. ධර්මයෙන් පිළිපැදිය යුතු ධර්ම මාර්ගයෙන් අහකට ගිහිල්ලා හදාගත්ත පරදේශකාරයන්ගේ පරිසරයකට බැහැලා පරවැඩ කරන්න පටන් ගත්ත නිසා ඒකේ විපාකයේ මෙලෝදි අපිට එනවා දරුවන්ගේ. එහෙමත් ක්‍රමයක් තියෙනවා. එහෙම නොවෙන ක්‍රමයක සම්‍යක් ප්‍රයෝග ක්‍රම තිබුණා. ඒ යහපත් සම්‍යක් ප්‍රයෝග අත්හැරලා නීච විදියේ හැඩතලයක් ඇතිකරන දැච් කරගත්ත පරගතිය පිරිත් පිරිත් අරගත්ත නිසා ඒ පිරිත් පිරිත් වලට අනුකූලව හේතුඵලයේ අපිට ලැබිලා තියෙනවා. දැන් මේක කිව්වොත් එහෙම අපි දරුවන්ගේ හි කියන ප්‍රශ්නේ මතුවුනේ. දරුවන්ගේ අදපල දුක, දරුවන්ගේ ස්වභාවය, දරුවෝ සිහි කරන්නේ, දරුවාගේ සාහෘදයි. දැන් අපිට දැකේ උතනයි. හැබැයි ඕක ඇති වෙන්න හේතු ගොඩාක් තියෙනවා. අපිට අවශ්‍ය කරන දරු සම්පත්තියක් ලබා ගැනීමේ ක්‍රමයක් ඉස්සර තිබුණා. හැබැයි ඒක තමයි කිව්වේ ආදී සිවිත් සිවිත් වැහිලා ගියාට පස්සේ පරගති සිවිත් සිවිත් වල දැනදුන්නාට පස්සේ ඥානයෙන් දීලා තිබිච්ච ඥානයෙන් ප්‍රඥාවෙන් දැකලා වතහාගෙන යහපත එක්කල විනිද මිනිසයාගේ මෙලෝ අභිවෘද්ධියට පරලෝ අභිවෘද්ධියට නිවනට මේ තුනටම යහපත වෙන්න දුන්න යහපත් ක්‍රමසතාවල් යටපත් වෙලා කියක් අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් මුලාවටපත් වෙච්ච ලෝක සත්‍යය විද උපක්‍රම යොදා ගන්නවා සම්පත් විඳ සුභ විඳින්න. හැබැයි ඔහු දන්නේ අනාගතයේ කෙබඳු ආකාරයෙන් ගින් ගොඩ නැගෙනවද කියලා. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඉස්සර දෙමාපියන්ට දරුවෙක් ඉපදුනේ බොහොම කරුණාවන්තයි දරුවා. උපතේ පටන් ගෙනම සාජ ගුණයක් තියෙනවා. සුතෝපකාර සලකන කරුණාවන්තයි. යහපත් ගුණධර්ම තියෙනවා. පෙර හොඳ බින්දහම් කරලා තියෙන වාසනාවන්තයි. මේව කෙනෙක් තමයි ගැබට ආවේ. දැන් මේක දන්නේ නැහැ කොහොමද උනේ කියලා. ඒකට අවශ්‍ය කරන පරිසරය සකස් වෙලා තියෙන්න ඕනේ. දරුවේ ගැබට එනකොට දෙමව්පියන් සහිත ඒ ඥාති පිරිස අතර තිබිච්ච පරිසරය අනු. ඊට ගැළපෙන්නා වූ දූෂ්‍යනා දූෂ්‍ය විදියට ප්‍රහන්නනා ප්‍රහන්න විදියට ඊට අනුකූල වන්නා වූ විදිය පරිසරයකට තමයි ඊට අවශ්‍ය ගන්ධබ්බේ ඇදලා ඉන්නේ බලන්න. ගන්ධබ්බේ ඕන තරම් ඉන්නවා. ඇදලා ඉන්නේ. දහස් ගානක් පුතු වෙලා උපදින්න ඕනයි, දුවරු වෙලා උපදින්න ඕනයි හැම කෙනෙකුටම ඉන්නවා. හැබැයි හිටව පළියට ඒ අයට අවශ්‍ය පසුතලය හැදිරන්න තිබුණා ඇදලා ඉන්නේ නැහැ. එදා ඒ කාරණේ දන්න අතීතයේ ක්‍රමයක් තිබුණා. මොකද ඒ ක්‍රමෙ දරුවෙක් ලබා ගැනීමට අවශ්‍යකමක් තිබුණා. ඒක විශේෂ අවස්ථාවක් වශයෙන් මත ලැබුවා. අද වාගේ නිචි රැටි කාමයේ පස්සේ ගියාම අහම්ෙන් දරුවෙක් හදනවා වාගේ වෙන එක නෙමෙයි ඔය කියන්නේ. අද වෙලා තියෙන පළ ගැටි ගත්ත විස්තරවල ගියාට පස්සේ වෙන කිසිම ගුණයක් ධර්මයක් දරු සම්පත්තියක් ලැබෙන හැටිය දරුවෙක් ගැබට එනවාද එහෙමකද්ද වෙන්නේ ඔය එකක්වත් කිසිම දෙයක් දන්නේ නැහැ. පංචේන්ද්‍රිය ගෝචර මානසිකත්වයෙන් නිගමනය කරගන්නා හරියට මේ සුක්‍රාණුවා ඩිම්බාණුවා විදුලා හිටන් ජනකාණුවා කැදිලා ඔගේ සතේ එකෙක් හැදෙනවා මිසක් ඔයින් එහාක පොතල නැහැ. ඔයගේ ඉතරා සීමා සහිත නිගමනයකට බැහැලා තමයි ඉන්නේ නවීන විද්‍යාව කියන්නේ. ඒක තමයි පරගැති කියන්නේ. ඔබ හරියටම සම්පූර්ණයෙන් දැකලා දේශනා කරපු ධර්මයේ තිබුණ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්ම. කියනවා ගන්ධබ්බේ ගැබරට එනවා නම් එතන දරුවෙක් හටගන්නේ නැතිවා වෙන්නේ. ඒ ගන්ධබ්බේ කැදලා ඉඳ අවශ්‍ය කරන පසුතලයේ වෙන්නේ. මෞර්ය දෙදෙනාගේ සංවාසයක් මෞර්ය විද්‍යාවක් වෙලා ඉන්නකොට ගන්ධබ්බේ කෙතෙන්ට ඇදලා යනවා කියන පරිසරය හරියට හදාගෙන තිබුණා. එතෙන් දෙන්නේ හොඳ පුණ්‍ය වාසනාවක් ඇති මිනිස් ගන්ධබ්බේ. ඒ ගන්ධබ්බයන් ඇති වෙන්න ආව දරුවෙක් ඇතුළා මහා වාසනාවක් දරුවෙක්. හැබැයි ඒක ඇති වෙන්න නම් දරු සම්පත්තියක් අවශ්‍ය වෙන ඉලාවිදී දෙමව්පිය බොහෝම ශික්ෂණයෙන් යුක්ත වෙලා ගුණගරුකත්වයෙන් යුක්ත වෙලා උපකාරීට ප්‍රසෝපකාර සලකන ගුණයෙන් යුක්ත වෙලා එයයි ආශිර්වාද ගන්න සිරිතක් තිබුණා. ඒ කාලේ හිටපු යම්කිසි ආකාරයෙන් තේත බුදුරජාන් වහන්සේ හෝ ශ්‍රාවක සංඝරත්නය හෝ ඉබඳු උත්තරමේ ලෝකේ ඉන්නවා නම් කවුරු හරි තවත් ඉන්න උත්තරම මට්ටමකින් පල්ලෙහා මට්ටමකින් ලෞකික හෝ මට්ටමේ උත්තරම හරි ඉන්නවා නම්
ඒ බඳු අයත සංග්‍රහ කරලා දාන මාන දීලා පූජා සත්කාර කරලා ආශිර්වාද ගන්න. ඒ වගේ තමන්ගේ අම්මා තාත්තාගෙන් නැන්ද මාමාගෙන් ඒ දෙන බොහොම කරුණාවෙන් ඒ අයට උපස්ථාන කරලා සත්කාර කරලා හිත ප්‍රසාදේ ඇති කරවලා ඒ අයගෙන් ආශිර්වාදයක් අතේ පුතේ උඹලට උතුම් දරු සම්පත්තියක් ලැබෙන්න ඕන. යහපත් පින්වන්තයෙක් ඉන්න ඕන. ඔය විදිහට ආශිර්වාද සිද්ධත් වෙයි. මෙන්න මේ විදිහට යහපත් ගුණධර්ම අරගෙන තමයි ඊට අනුකූල පසුතලයක් හදාගෙන තමයි සංවාසී කියන දරුවෙක් හදාගන්නේ. හැබැයි අවශ්‍ය පසුතලයේ සියලු ආශිර්වාදයන් වට කරලා නිසා පාප ගන්ධබ්බේ පහත් මිනිස් මට්ටමක ඉන්න ගන්ධබ්බේකට ඔතෙන් හැදෙන්න බෑ. අර මට්ටමට ගුණධර්ම ඇති යහපත් ගති ඇති එවඳු මට්ටමේ ගන්ධබ්බේක ඉන්න නම් හැදලා ඇවිදලා යම පිහිටනවා. ආයතනයක් එතන පටන්ගෙන මුළු ජීවිත කාලයවත් ඒ ළමයාගෙන් ඒ මෞලියට ප්‍රශ්නයක් නැහැ. ළමයා හදන්න දෙයක් නැහැ. ළමයා අනික් අය හදලා ගන්න. අනික් අයට වරද්ද කරන ළමයාට සාහජ ගතියක් තියෙනවා. සාහජ ගුණයක් තියෙනවා. දෙමාපියන්ගේ හැගේ අඩුපාඩුවක් තියෙන නම් ඕකත් හොඳ නැහැ. මෙහෙම කරමු අපි කියලා. කරුණාවෙන් දයාවෙන් කතා බහ කරලා එහෙම කරගන්න මුළු පවුලම හදාගෙන ඉන්න පුළුවන් වාසනාවන්ත ළමයෙක් උපදින්න පුළුවන්. දැන් ඉතින් මේ අවස්ථාවල් පැනලා ඉවරයි. ඒවා දැන් යටපත් වෙනවා. මේ හැදලා ඊට පස්සේ මොකද කරන්නේ? දැන් ඉතින් මරන්න. හැදෙන අවස්ථාවේ කොහොමද? අම්මලක් දැන්නා තොපික එකක් ඕනේ. ආත්මයයි මා කියලා නම් කුලියට ජීවත් වෙනවා බලව. උගේ උන් ඕනේ නැහැ, මගේ උන් ඕනේ නැහැ, මට දෙක ඕනේ. අපි යයන්නේ. ඔයාට මම ඉන්නවා. අනේ ඕක කියලා ගිහලා නම් කුලියට ගියා කලින් ගිහලා පැටිය හදායි ළමයට පස්සේ මොකයි දාම් පෙරන්නේ? මව්පිය ගුණ හඳුනන එක කියන්නේ ගමක් හැදෙන්න තිබුණාද පරිසරයක්? ඊට පස්සේ අපි කියනවා අනේ මෙච්චර අපි දරුවාට කොච්චර සලකනවා පොඩි කාලේ නම් කොච්චර ජාති ගෙනත් දෙනවා දූදී කන්න බොන්න අඳින්න පළඳින්න ඔක්කොම ගෙනත් දෙනවා මෙච්චර ආදරෙන් ඉබලා ගන්න අපිටමනේ ගහන්නේ පොඩි පොඩි කාලේ ඉඳලා ළඟයි කිව්වනේ දැන් කාට කියන්නේ හැදුනේ කොහොමද අන්න අපි දකින්න ඇති බෑ මෙන්න මෙහෙම දෙයකට අපි කොටු වෙලා තියෙන්නේ ඔක හරි බයන්නක ඉතින් ඊට සංසාරී කරන ලද පාප කර්මියොත් ඒවා ඵල දීමට අවශ්‍ය කරන්න ආව පසුඵලයක් මේ දෙකම සකස් වුණොත් එහෙම අපිට බේරිලක් හම්බෙන්නේ නැහැ ලැබිච්ච ප්‍රතිඵලයට භුක්තියට මුහුණ දෙන්න සිද්ධ වෙයි දැන් මේ මේ වගේ දේවල් තමයි මෙතන මේ පිළිලා තියෙන්නේ දෙමාව කියන්නේ කරු කිරීමක් නැහැ දින් කට්ටියගේ එකම දෙකමක් නැහැ පොඩි දේවල් දේ සහෝදරයෝ එකිනෙකා රණ්ඩු වෙනවා දැන් ඉතින් මේක මොන කර්මයක්ද කියලා අහනවා මේ කර්මය හැදිලා ඉවරයි අපි. අපි ඉතින් කරගත කර්මයට පසුතලයේ වශයෙන් සමනන්තර ප්‍රදේශයක් හදාගත්තා නම් ඒකෙන් අනුකූලව අපිට සිද්ධ වෙනවා අලන්තර සමනන්තර ප්‍රත්‍ය එකතු වෙලා හටගන්න විපාකයට මුහුණ දෙන්න. හැබැයි අනන්තර වශයෙන් අපි කරපු පාප කර්ම කොච්චර තිබුණා සම්‍යක් ප්‍රයෝගයක් තියෙනවා. සමනන්තරය හරියට හදාගන්න. එහෙම හදාගත්තා නම් මේ දැන් තියෙන ප්‍රශ්න වලින් 95%කට වැඩිය විසඳ ගන්න පුළුවන්. ඒ අවස්ථාවේ සමනන්ත්‍රයේ හදා ගැනීමේ උතුම් මාධ්‍ය බෞද්ධයන් තුලින් අතු ගෑවිලා ගියා. පරදේශක්කාරයන් ඉති වෙන පර ගැටි හිරිත් පිරිත් අරගත්තාට පස්සේ. ඒ බෞද්ධ සම්ප්‍රදායෙන් නැති වෙලා ගියාට පස්සේ අපිට සිද්ධ වුණා විශාල විනාශයකට මුහුණ දෙන්න. අද වෙනකොට මේක වෙලා ඉවරයි දැන් බොහෝ දුරටම ඒ විනාශයට මුහුණ දෙලා තියෙන්නේ. දැන් ඉතින් මොකද කරන්නේ ලැබිච්ච ඵලයේ විපාකය ගෙවන්නේ. ඉතින් ඉදිරියට ඉන්න පිළිසර හරි අනාගතයක් හරියට හදාගන්න පුළුවන් හරියාකාරව මේ යහපත් සම්‍යක් ප්‍රයෝග හරියට දැකලා ඊට අනුකූලව ධර්මානුකූලව විසඳුම ගත්තා නම් අනාගත පිළිසර හරිය යහපතක් වෙනවා ඉන්න පිළිසර කරන්න තියෙන්නේ ලැබිච්ච දේට ඉවසලා ඉතින්දි කරගන්න තියෙන්නේ අපි පාප කර්මයට විපාක ගෙවීම වශයෙන් කරන් තිබුණා යහපත් වින්දහම් කරමින් ඒවට අනුමෝදන් කරමින් මිත්තා සහගත කාය කර්ම වාචික කර්ම මනෝ කර්ම අනුගමනය කරමින් හැකිතරම් දුරට ඒවා නිදහස් වෙන්නේ වෙන එහෙම කිසිම දෙයක් නැහැ මෙයාට ක්‍රමයක් මර්ගම දිනා උපක්‍රම ප්‍රයෝග තියෙන ප්‍රයෝග කියන්නේ වෙනසෙන පැත්තට කරගන්න එහෙම කරගන්න කිව්වොත් මේක තව තවත් වැඩි වෙනවා මිසක් අළු වෙන්නේ නැහැ දැන් මේ වගේ අවස්ථාවල මුගවදිනේ කරන මහා කැත වැඩක් තියෙනවා අපි දකින්නේ නැහැ මේ රෝගී අභ්‍යන්තර පැති මොනවා දැන් ළමයා මොකද කරන්න ඕනේ? හමි කරලා දෙන්න ඕනේ. හරි කරලා දෙන්න. ගෙදරින් පිටියක් නැතිනේ වැඩක් කරලා දෙන්න. දෙන්න පුළුවන් නම් මෙන්න මේක සීන් ටික. ඒක දාන්න.
අයන්නේ. අපි දන්න ගේල්මලක් නැහැ. හයි දෙන්න. මොකද්ද දීලා තියෙන්නේ? අඳුනලා දෙන අවුරුස යසනීකෝ යකෙක් බඩට බඳවුවා. දැන් මොකද කරලා තියෙන්නේ? අපි දන්නේ නැහැ කොළඹ කීක මොකද්ද කියන්නේ. හත්තානිය දන්නේ නැහැ. කරවා ගන්න එක හදන්නේ. ඒ නීතිය මොකද්ද කියේ? නීතිය බලන බන්දෝලා තිබ්බට පස්සේ නීච අමුසේ කියලා උ නීච වෙනවා කිසිట్లాයි. අන්න දැන් නම් පුතා හරි හොඳයි. අත්තන් දිවහත් වෙන කරලා දුන්නා. ඔට වහින්නේ දැන්. ඊ කාලේ ගියර පස්සේ මොකද? කවුරු හරි නේද කුස්සියට දුවනවා. උගොල්ලෝ දැන් මිනිස්සු වෙන්නන්නේ වැ නීච වෙලා. ඊට පස්සේ උගේ ඔල්ම ආව දේලා මොලේ ආවුල් වෙලා. ඊ කාලේ ගියහම මොකක් කරන්නේ? අන්න අපිට හදලා දෙන එක අපි නොදැනුවත් කම නිසා කරගන්න මෝඩ වැඩ. දැන් මිනිහා මොකද වෙලා තියෙන්නේ? තරහ වෙලා. ආ හදලා දෙන්න ආයි. කිව්වතනේ හිත කිව්වතනේ. වැදලා දෙනවා අමුසේ. මේ තමුසේ බන්දලයට බලියට දෙනවා තැන්පත් කරනවා. මෙන්න මේ සීන් ටික දීපන්. මෙන්න මේ ගුලිය කිල්ලෝපන්. අපි කොල්ලා ඉතින් ඉන්නවා සන්තෝෂෙලා. දැන් නම් හරි තමයි. බබාවා මං කියන කියන ඉතින් ටික දවසක් ගියන පස්සේ ඌ මන්ද බුද්ධි කියවිලා ඌට මෙලෝඩියක් කරගන්න බෑ ලීටික් වෙලා. බලියා මරුනේ මිනිහා මැරලා. මොකද හිද්දු? අර නීච අමනුෂ කොට්ටාස අරගෙන මේ හිර කරලා බැඳලා තබන ක්‍රම තියෙනවා. මම යහපත් වෙන නෙමෙයි. නමුත් අපි දන්නේ නැහැ මෙයා බුදුදහම තියෙනවා නෙමෙයි බුදුදහම දැකලත් නැහැ බුද්ධාමී ක්‍රම දැකලත් නැහැ. ඔය එක එක ඉදී විවිධාකාර ක්‍රම සතාවල් අනුගමනය කරන්න කියලා මෙන්න මේවා විනාශයට පත් වෙනවා. දැන් මේවා ප්‍රතිඵල තමයි අපිට මේ භුක්ති විඳින්නලා තියෙන්නේ. අසත්පුරුෂ ලෝක යථාර්ථයේ නුදැන මිනිසුන්ගේ විනාශයක් කරගන්න යොදන උපක්‍රම. ඉතින් ඒ නිසා අපි දකින්න ඕනේ මේ වගේ ප්‍රශ්න වලින් හොඳට පරික්ෂා වෙන්න ඕනේ. පරගැති සිරිත් විරිත් පරගැති ආගම් මේවා ඇවිදිනා බුද්ධාමී කියන න්‍යාය ධර්මය විනාශ කරනවා. විනාශ සාකල්පයන් දුන්නාට පස්සේ අපි ඒ පස්සේ යනවා. ඉතින් ඒ පස්සේ ගිහිල්ලා නැතිවනා හදාගන්න. ලොකු විනාශයක් කරගන්න. ඉතින් මේ වගේ දේවල් වෙනයි පරික්ෂා වෙලා බුදුබණ තුලින් පෙන්නන මාර්ගය අනුගමනය කරන්කොට. දැන් සංගුණ බුදුමා කලීලි දකින් කියන පොතේ සම්පූර්ණ විස්තර තියෙනවා. එකින් එක ඔක්කොම ගන්න කියනවා නෙමෙයි. ගත්ත කෙනෙක්ගෙන් අරගෙන හරි බලුවාට පස්සේ අනික් අයත් බලන්න. ඒකේ මේ ඔක්කොම ක්‍රම තියෙනවා මේ ගත යුතු මූලික හැරැස්ම ගැන. වෙන අපිට කියන්න දෙයක් නැහැ මේකට. හැකි තරම් දුර බින්දහම් කර කර තමන්ට විරුද්ධ යම් කෙනෙක් ඇත්නම් ඔහුගේ නම සිහි කරලා හෝ ඔහු උදෙසා ඒ පින අනුමෝදන් කරවා. අනුමෝදන් කරගෙන මේ ණය ගෙවා ගන්න. එච්චරයි කියන්න තියෙන්නේ. වෙන බාහිරකම වේදයන්ගෙන් යථා තත්ත්වයටපත් වෙන්න බෑ. හරි මල් ගන්න බෑ.